ලක්වාසි ජනතාවගේ විශේෂෙන්ම ශ්‍රී ලංකික බෞද්ධ ජනතාවගේ ප්‍රධාන සංස්කෘතික මංගල්ලි හැටියට සැලකෙන දළදා පෙරහැර සෑම වර්ෂයකම අගෝස්තු මාසයේදී ඓතිහාසික සෙකඩගල පුරවරේ පැවැත්වෙන ලැබෙනවා. මෙහිදී විශේෂෙන්ම අනුරාධපුර යුගයේ පටන් මේ දක්වා මෙම දළදා පෙරහැර දළදා කරඬුව වීදි සංචාරය කරනු ලබනවා. මෙහිදී උඩරට ආවේණික වූ නර්තන ගායන සහ වාදන ලංකාවාසී ජනතාවට පමණක් නොවේ, විශේෂයෙන්ම මේ සඳහාම ලංකාවට එම කාලෙදී පැමිණෙන විදේශිකයන්ටත් දැකබලා ගැනීමට අවස්ථාවක් උදා වෙනවා. මමත් පොඩි කාලෙදී මෙයා මගේ දෙමාපියන් විසින් සෑම වර්ෂයකම පාසා මෙම දළදා පෙරහැර නැරඹීමට අපිව රැගෙන යනු ලැබුවා. එදා අපි දැක්කා දැන්ට වඩා විශාල ජනතාවක් වීදි සංචාරය කරනු ලබන සියලුම මාර්ගවල දළදා කරඬුව රැගෙන යනු ලබන පෙරහැර නැරඹීමට මහනුවර ප්‍රදේශයට පැමිණෙනවා. දළදා පෙරහැරේ තියෙන විශේෂත්වය තමයි මෙය බෞද්ධ ජනතාව පමණක් නැරඹීමට පැමිණෙන සංස්කෘතික මංගල්‍යයක් නෙමෙයි, ශ්‍රී ලංකාවාසී ජනතාවම විවිධ ප්‍රදේශවලින් මේ නැරඹීමට පැමිණෙනවා. දළදා පෙරහැර යම්කිසි නැකතකට එදින වීදි සංචාර කරන්න පටන් ගත්තත් සාමාන්‍යයෙන් අපි දන්නා පරිදි අපි දන්නා කාලයේ පටන් සවස පහේ ඉඳලා මහජනතාව මේ දළදා පෙරහැර ගමන් කරන මාර්ගය දෙපස රැදී සීමට කටයුතු කරනවා. මෙහිදී බෞද්ධ, ක්‍රිස්තියානි, දෙමළ, මුස්ලිම් ලක්වාසී ජනතාව සහ විදේශිකයන් විශාල ප්‍රමාණයක් එකට ඉඳගෙන තමයි බලන්නේ. ඉතින් මෙහිදී ඔය පැය ගාණක් මේ ආකාරයේ දිද්දී ළඟ ඉන්න කට්ටියත් එක්ක කතා කරනවා, යාළු වෙනවා, දළදා පෙරහැරේදී අඳුර ගන්න කටයුතු කරනවා. මම හිතන්නේ සංඉන්දියාවක් කරා යන කාලයක මේ දළදා පෙරහැර ඉතාමත් සුවිශේෂී අංගයක් වෙනවා. මන්ද අපිට සියලුම ජනතාව එකට එකතු වෙලා එකට ඉඳගෙන නරඹන්න පුළුවන් එම සංස්කෘතික මංගල්‍යයක් කියලා. මම හිතන්නේ දළදා කරඬුව රැගෙන යාමෙන් එම පෙරහැර අවසානයේදී මේ වසරේදීත් ලක්වාසී ජනතාවට වැස්ස ලබා දීලා ලක්වාසී ජනතාවට මේ රටට සෞභාග්‍ය ලබා දෙන්න මේ දළදා පෙරහැර ආශිර්වාදයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.